තෙරුම් සරණයි සදැහැති පින්වත් ඔබ සෑම සීලු දෙනාටම. සදැහැවතුනි, සෑම තන සිත් තුළ විදර්ශනා ලෝකයේ දල්වමින් බෞද්ධ රූපවාහිනී නාලිකාව මේ පැහැදී විකාශය කරන දායකත්ව ධර්මානුශාසනාව මෙලෙසින් කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථ පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්මනා හිමි අනුස්මරණ රූපවාහිනී මෙතරී සිට ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. සදැවත්නි, මෙ උතුම් වූ දේශනා වෙනුවෙන් සෙදු කළා වූ ආරාධනාව පිළිගෙන ඔබ අප හැම දෙනා වෙත මහත් වූ මෙත් සිතින් ධර්ම සභාවට වැඩම කොට වදාළ රදාවඩුන්න සිරිමෙහිදු ජාතික පාසලේ ගරු විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය අවසරයි නම සිහිපත් කරන්නට රදාවඩුන්නේ ඥානවිමල පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම දොහොත් මුතුනත් මැද සාතු නොතින් පිළිගනිමු. සාතු සාතු සාතු. සදහවත්නි, දේශනාවේ සදැහැති දායකත්වය ලබා දෙන්නේ මාකොළ දකුණ පදිංචි පින්වත් මාක්‍රට් සමරවීර මෑණියන් ඇතුළු පවුලේ සදැහැති පින්වත් පිරිස. එහෙමනම් අපි හැමදෙනාම සදැහැසෙතින් තැම්පත්ව ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම්ව මෙතෙන් සිට මෙයුතුම් වූ දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම සවෙන කාලෝ අයං භදන්තා ධම්ම සවෙන කාලෝ අයං භදන්තා ධම්ම සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තනාවේ කතං පාපං අත් අත්තනාසං කිලිස්සති අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ජති සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤෝ විසෝධයේති. උතුම් වූ මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. උතුම් වූ මාගේ ආර් සද්ධර්ම රත්නයට නමස්කාර කරමි. උතුම් වූ මාගේ ආර්ය මහා සංඝ රත්නයට නමස්කාර කරමි. නමස්කාර වේවා. පූජනීය මහා සංඝ රත්නයන් අවසරයි. කරුණාවන්ත ගුණවන්ත සැදැහැවත් පින්වතුනි, සැදැහැවත් පින්වතියනි, අපේ පින්වතුන් මේ වෙලාවේ සෝදානං වන්නේ බලාපොරොත්තු වන්නේ බෞද්ධයා රූපවාහිනියේ අද දවසේ මේ වෙලාවට දේශනා කරන දායකත්ව සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. අද අපේ පින්වතුන් ශ්‍රවණය කරන
මේ ධර්ම දේශනාවේ දායකත්වයේ භාර අරගෙන කටයුතු කරන්නේ නිරන්තරයෙන් බෞද්ධයා මාධ්‍ය ජාලයේ මේ රූපවාහිනී ධර්ම දේශනාවන් කිහිපයක්ම සිද්ධ කරන්නට යෙදුණු මාකොළ දකුණ පදිංචි මාග්‍රට් සමරවීර මෑණියන් විසින්. එම මහත්මියගේ පුතණුවන් වන දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න විශේෂඥ වෛද්‍ය අරුණ සාන්ත කුමාර අබේරත්න පුතාට මාර්තු 3 දින 59 ජන්මදිනය යෙදෙනවා. ඒ වෙනුවෙන් පුතණුවන්ට ආශිර්වාද කරන්නට අම්ම කෙනෙක් විදියටයි මේ අද උතුම් පින්කමේ දායකත්වයේ බාරගත්තේ. තමන්ගේ නමින් කාලයාත්‍රා කරන්නට යෙදුණු සියලුම ඥාති වර්ගයාට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වාගේම තමන්ගේ එකම පුතණුවන්ට ජන්මදිනේ නිමිත්තෙන් ආශිර්වාද කරන්නටත්, ඒ වාගේම පැමිණි සියලු දෙනාටත්, ඒ අයගේ පවුල්වල ඥාතීන්ටත් ආශිර්වාද කරන අරමුණක් බලාපොරොත්තුවක් ඇති කරගෙන තමයි අද ධර්ම දේශනාවේ දායකත්වය එතුමිය විසින් බාරගත්තේ. මා අපේ පින්වතුන්ට දේශනා කරන්නට තෝරා ගත්තේ ධම්මපද පාළිය ඇතුළත් වෙලා තියෙන ගාථා ධර්මයක්. මේ අත්තනාව කතං පාපං කියන ධම්මපද ගාථාව මුල් කරගෙන අපේ පින්වතුන්ට ධර්ම දේශනාව ඉදිරියට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුරේ ඔය පින්නතුන්ට ධර්මය ශ්‍රවණය කිරීම සම්බන්ධයෙන් පුංචි කරුණු ටිකක් මතක් කරනවා. පින්වතුනි, සෑම මොහොතකම පිනක් සිද්ධ කරන්නට පෙර අතුව බෞද්ධයෙක් විදියට ඒක සාර්ථකව සිද්ධකරන්න ඔබේ මනස හදාගන්න හැටි කියලා දෙන්න. පිනක් කරන්නේ ඇයි? බුදුහාමුදුරුවෝ දේශනා කළ නිසා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ප්‍රධාන පරමාර්ථය මොකක්ද? නිවන් දකින්න එක. නිවන කියන්නේ මොකද්ද? දුක නැතිකරන එක. දුක කියන්නේ මොකද්ද? අපි අත්විඳින එක. අපි අත්විඳින දුක මොකද්ද? මම කියන එක. මම කියලා දෙයක් තියනවද? නෑ. තියෙන්නේ මොකද්ද? පංචස්කන්ධය. පංචස්කන්ධය කියන්නේ මොකටද? රූපයට, වේදනාවට, සංඥාවට, සංඛාරයට, විඥාණයට. රූපය කියන්නේ මොකද්ද? මෙන්න මේ ආහාර, ඍතු, චිත්ත, කර්ම කියන දේවල් වලින් හටගත්ත, නිතරම වෙනස් වීමට භාජනය වෙන සතර මහා ධාතුන් සහ උපාදාය රූප වලින් යුක්තව තියෙන මේ අපේ ඇස් දෙකට පේන අතින් අතපත ගන්නට පුළුවන් දේ හඳුන්වනවා රූපය කියලා. වේදනාව කියන්නේ මොකද්ද? ආකාර තුනකින් දකිනවා. කවුද? බුදුහාමුදුරුවෝ. මොනවද ආකාර තුන? සුඛ, සුඛ සැප විඳිනවනේ. වේදනා කියන්නේ විඳිනවට. අපි සැප විඳිනවා. දැන් පින්නතු නිදගත්තු ගමන් සුඛ වේදනා. එළිය දාඩියයි, ඇතුළට ආපු ගමන් වායු සමීකරණයේ සිසිලස දැනුණු ගමන් සුඛ වේදනා. ඊළඟට දුක්ඛ වේදනා. වාඩි වෙලා ටික වේලාවක් යනකොට ඇතිවෙන්නේ දුක්ඛ වේදනා. සීතල නිතර නිතර එනකොට දැනෙන්නේ දුක්ඛ වේදනා. එහෙමනම් සුඛ වේදනාවත් එක දිගට තියෙන්නේ නැහැ, දුක්ඛ වේදනාවත් එක දිගට තියෙන්නේ නැහැ. එතකොට සුඛ වේදනාවත් නැතුව දුක්ඛ වේදනාවත් නැතුව තියෙන වෙලාවට ඇතිවෙන්නේ උපේක්ඛා වේදනා. දුක්ඛ වේදනාව නිසා ද්වේෂය හට ගන්නවා. සුඛ වේදනාව නිසා ලෝභය හට ගන්නවා. උපේක්ඛා වේදනාව නිසා මෝහය හට ගන්නවා. ඒක නිසා පින්වතුනි, වේදනා කියන්නේ සිතුවිල්ලක්. ඔය දැන් මම මේ නහය කැසුවේ වේදනාවක් නිසා. ඒ ආකාරයට වේදනාව කියන්නේ සිතුවිල්ලක්,
සෑම මොහොතකම වේදනා තුන එකින් එකට එකින් එකට මාරු වෙනවා. මම කියන්නේ ඒකට. ඊළඟට සංඥා. සංඥා කියන්නේ රට, බල්ලා, අලියා, එළුවා, පූසා, මිනියා, නිමල්, කමල්, සුනිල්, නහය, කට, දත්, රදනක, කෘන්තක දත්, කන, කාරාඹු, මාලේ, ඇඳුම, සාරි, ඔසරි, සේරම සංඥා. ඉරබටු තරුව, සූර්යා හඳ, ඊළඟට ජෙට් එක, ගුවන් යානය, ඔය සේරම සංඥා. ඊළඟට රෝසමල්, ඊළඟට කටරොඩුමල්, රත්මල්, සේරම සංඥා. එහෙමනම් පින්වතුනි, මගේ සිරුරෙත් බාහිර පරිසරයේත් තියෙන ಜಾති සහ හටගන්න ශබ්ද, දැනෙන දේවල් හඳුනාගන්නේකට සංඥා කියනවා. ඒකත් සිතුවිල්ල. සංකාර කියන්නේ අතීතයේ කරලා නිමා වෙලා විපාක දෙන කර්ම විපාක සිත්වලට සංකාර කියනවා. දැනට කරන කර්මවල උපදින සිත්වලට සංකාර කියනවා. එහෙනම් කෙනෙක් ජීවත් වෙනවා, පවතිනවා, ඉන්නවා කියන්නේ එක්කොත් විපාකයක් විඳිනවා, නැත්නම් කර්මයක් කරනවා. ඒ දෙකටම බලපාන්නේ සිත්. ඒක හඳුන්වනවා සංකාර කියලා. විඥාන කියන්නේ ඔය සියල්ල නිසා හදාගත්ත විශේෂ දැනීමක් තියෙනවා. ආංගේ දැනීමට කියනවා විඥාන කියලා. දැන් මේ අද ධර්ම දේශනාවට වැඩම කරපු ගමන් මේ මාග්‍රට් මෑනියෝ මම දැක්කා. දැක්ක ගමන් අන්න මතක් වුණා ජනවාරි මාසෙත් බණක් කිව්වා. ඒ මෙතුමියගේ උපන්දිනය වෙනුවෙන් පුතා එදා යාලා ඇවිත් හිටියා. ඊළඟට ඊට පෙර අවුරුද්දෙත් බණක් කිව්වා. අන්න එදා දැක්ක රූපේ, කණ්ණාඩිය, ඒ වාගේම මේ අත්ආධාරකය සේරම මගේ හිතේ හදාගත්ත විශේෂ දැනීමක්. ඒක අද දැක්කා මතක් වුණා. සමහරට මං අපවත් වෙනකොටත් ඒ වාගේ තියෙනවා. ඒක නිසා හඬක් අහලා, රුවක් දැකලා, රසක් විඳලා, ගඳක් සුවඳක් විඳලා, යමක් මතක් වෙලා අපි තුල සකස් කරගන්න විශේෂ දැනීම තමයි විඥාන කියන්නේ. විපූර්ව ඥාන විඥාන කියන්නේ ඒකයි. ඔන්න ඔය පස් දෙනාට කියනවා පඤ්චස්කන්ධය කියලා. ඔය පස් දෙනා වෙන්වෙන්ව නෑ, සියල්ල එකට එකතු වෙලා තියෙන්නේ. පස් දෙනාගේ ස්වභාවය හැම මොහොතෙම වෙනස් වෙනවා. ඊළඟට දුක්සාගතයි. දුක කියන්නේ උපදිනවට. උපදිනවට දුක කියන්නේ, දුක කියන්නේ උපදිනවට, උපත කියන්නේ දුකට. එතකොට මේ පඤ්චස්කන්ධයේ ස්වභාවය දුක්සහගතයි. අනාත්මයි. මම කියන්නත් බෑ, මගේ කියන්නත් බෑ, සත්වයෙක් කියන්නත් බෑ, පුජ්‍යලයක් කියන්නත් බෑ, ආත්මයක් කියන්නත් බෑ, අනාත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනෙන් යුක්තයි. මොකද්ද පඤ්චස්කන්ධය? ආංගේ පඤ්චස්කන්ධයට මම කියනවා මම කියලා හිතන තැනම දුක තියෙනවා. ඒ දුක නැති කරන එකට පඤ්චස්කන්ධේ නැති කරනවා කියනවා. පඤ්චස්කන්ධේ නැති කරන එකට නිවන කියනවා. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ප්‍රධාන පරමාර්ථය ඕන් ඔය මම කියන සංකල්පේ නැති කරලා දුක කියන සංකල්පේ නැති කරන එකට. ඒ සඳහා තමයි ධර්ම දේශනා කළේ. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඕනම පිනක් අපි කරනකොට කල්පනා කරන්න ඕනේ මම මේක කරන්නේ නිවන් අවබෝධ කරගන්න. නිවන් අවබෝධ කරගන්න පෙර මොකද කරන්න ඕනේ? නිවන් අවබෝධ කරගන්න පෙර මම අනිවාර්යෙන් හිතේ හදාගන්න ඕනේ මේ මම කියලා කියන්නේ දුකක් කියලා. මගේ ශරීරය කියලා කියන්නේ දුකක් කියලා. එතකොට මගේ ශරීරයට ලැබෙන, මගේ ශරීරයට මුණ ගැහෙන, මගේ ශරීරයට හම්බ වෙන සේරම ජාති දුකක් කියලා හිතන්න ඕනේ. හිතන්න ඕනේ, හිතෙන්නේ එක හිතන්නම ඕනේ. දැනට අපි සපක් කියලා ගන්නවා. දැන් මේ ඇතුළට එනකොටම පෑන් එකේ වායු සමීකරණේ සීතල එනකොටම අපි අම්මෝ හරි සනීපයි කිව්වා. අන්න සපක් කියලා ගත්තා. ඒ වුණාට ඒක දුකක්. මොකද ඒ නිසා හටගත්තනේ ලෝභය, ඒක නිසා හටගත්තනේ අවිජ්ජාව,
අභිද්‍යාව මැරණ වෙලේ චුතිසිතට ආවොත් සතරාපාය උපදිනවා. උපදිනවා කියන්නේ දුක. එතකොට දැන් මේ වායු සමීකරණයෙන් මගේ ඇඟට ලැබෙනවා ස්පර්ශයක්. ඒ ස්පර්ශය නිසා මට ආසාවක් ඇති වෙනවා. මම කල්පනා කළා එක සැපක් කියලා. නමුත් ඒ සැපසහගත සිත මැරෙන වෙලාවේ චුතිසිතට ආවොත් මං උපදිනව සතරපාය යන්න දුක. ඊළාට ඔය පින්නතුන් එනකොටම ඇතුළට මෙතන තියෙනවා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. දැක්ක ගමන් සාදු කියලා සහිතෙනවා. හිතේ ශ්‍රද්ධාවක් කට ගන්නවා. ඒ ශ්‍රද්ධාව සැපක්ද නැකත් දුකක් කියලා දකින්න ඕනේ. ඇයි ඒකත් උපදින්න බලපානවා. මං මැරෙන වෙලාවේ අපවත් වෙන වෙලාවේ මගේ චුතිසිතට ඒ බුද්ධ ප්‍රතිමාව දැකලා ඉපදුණු හටගත්ත ඇති වුණු ශ්‍රද්ධාව චුතිසිතට අරමුණු වුණොත් මං උපදිනවා අම්මා කෙනෙකුගේ කුසක හරි දිව්‍ය ලෝකේ හරි. එතකොට ඒ ශ්‍රද්ධාව නිසා හටගත්ත කුසල විපාකය මැරෙන වෙලේ චුතිසිතට ආවොත් මම උපදිනවා ඉපදීම දුක. එහෙනම් මට මේ ඇතුළු වෙනකොට දැක්ක බුද්ධ ප්‍රතිමාවත් සැපක් කියලා හිතන්න හොඳ නෑ, දුකක් කියලා දකින්න ඕනේ. එතකොට මං ඇඳගෙන ඉන්න ඇඳුම ඒක මැරෙන වෙලාවේ මතක් වුණොත් ඒත් මං උපදිනව සතර අපායි. එහෙනම් ඒකත් දුකක්. ඔය පින්නතුන් එනකොට පාවහන් දෙක ඉස්සරහා ගේට්ටුව ළඟ ගලවලා තියලා ආවා. දැන් මෙතන ඉඳන් කල්පනා කරනවා. ඒ කල්පනා කරනකොට ඒක මැරෙන වෙලේ චුතිසිතට ආවොත් සතරපාය උපදිනවා. ඒක නිසා අපි පිනක් කරන්නට පෙර ආතුව අපි හිතමුක සමාදන් වෙන්නේ පන්සිල් කියලා. අපි හිතමුක සමාදන් වෙන්නේ අටසිල් කියලා. අපි හිතමුක සිද්ධ කරන්න හදන්නේ බුද්ධ පූජාව තියෙන එක කියලා. ඊට ඉස්සරලා ස්පියාගෙන කල්පනා කරනවා, අනේ මම කියලා කියන්නේ දුකක්. මෙතන මම කියලා කෙනෙක් නැහැ. මේ ඇඟ තියෙනවා, සිත තියෙනවා. සිතට ඇති වෙන හැම සිතුවිල්ලක්ම, සිතට මතක් වෙන හැම මතකයක්ම දුකක් කියලා දකින්ද. ඊළඟට මගේ ඇඟ කියන්නේ දුකක් කියලා දකින්ද. ඊළඟට කල්පනා කරන්න තවත් ස්පියාගෙන මට අයිති වෙලා තියෙන මගේ කියන සීරම ಜಾති දුකක් කියලා කල්පනා කරන්න. ඒ දුකෙන් මන් මිදෙන්න ඕනේ. ඒක නිසා නිවන් අවබෝධ කරගන්න ඕනේ. ආන්ගේ නිවන් අවබෝධ කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කරන්න ඕනේ. ඒ නිවන් දකින්න ඕනේ. මගේ ශරීරයේ දුකක් කියලා හිතන එකට තමයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. ඊළඟට කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, හිංසා කරන සංකල්පනා දුරු කරන එකට තමයි සම්මා සංකප්ප කියන්නේ. කටින් හොඳ කියන එකට, ඇඟෙන් හොඳ කරන එකට සම්මා වාචා සම්මා කම්මන්ත කියනවා. අවංක පිරිසිදු පැහැදිලි අව්‍යාජ ජීවිතයක් ගත කරන එකට සම්මා ආජීව කියනවා. හිතට එන තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කාමය, කෝපය, රතිය, ඇලීම, මෙන්න මේ වාගේ පහත් නරක සිතුවිලි දැනගෙන දුරුකරන එකටත් දයාව, කරුණාව, අලෝභය, මෛත්‍රිය, දන් දෙන සිතුවිල්ල චේතනාව, සිල් රකින්න ඕනේ කියන චේතනාව සිතුවිල්ල කුසල් කියලා ආන් ඒව සිතේ රෝපණය කරගෙන ඒව අයින් වෙන්න දෙන්නේ නැතුව පරිස්සම් කරගන්නවා. එකට සම්මා වායාම කියනවා. ඔය හිතන දේ, ඔය කරන දේ, ඔය දැනෙන දේ හරියටම දකින එකට සම්මා සති කියනවා. එහෙනම් මං සමාදන් වෙන්නේ පංචශීලයේ වුණාට ඊට පෙර කල්පනා කළොත් මේක දුකක් කියලා මම එතන ඉඳන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක කරනවා. ඒක පුරුදු කරගන්න. මේ පැහැදිලි කරපු දේ ඔබට හරි වටිනවා. ඔබ වාඩි වුණේ බුදුන් වඳින්නට නම්, ඔබ වාඩි වුණේ භාවනා කරන්නට නම්, ඔබ වාඩි වුණේ බෝධි පූජාවකට නම්, ඒ සියල්ල කරන්න පෙර ස්පියාගෙන කල්පනා කරන්න මම කියන්නේම දුකක් කියලා. ඇත්තටම සැපක් නැහැ. මේ මම කියන එකේ අම්මගේ කුසට ආපු තැනින් බිහිවෙන එක අපට දකින්න පුළුවන්නේ. වෙන දරුවෙක් හරි බිහිවෙන එක. එතන ඉඳන් සැපක් නැහැ. ඒක නිසා දුකක් කියලා අවබෝධ කරගන්න. කලකිරෙන්න එපා. කලකිරුණාම තරහ යනවා. මේක දුකක් කියලා අවබෝධ කරාන්න එතකොටම අල්ලගන්න දඟලන්නේ. දැනට සැපක් කියන හන්ද තමා මෙයා අල්ලගෙන නඩත්තු කරන්න දඟලන්නේ.
ඒක නිසා පින්වතුනි, පිනක් කරන්න සකස් වෙන, පිනක් කරන්න සූදානම් වෙන, පිනක් කරන්න සැරසෙන, පිනක් කරන්න ආරම්භ කරන සෑම මොහොතකම ඔබ දෙනෙත් පියාගෙන ওই කාර්ය කරන්න බලන්න. ඔබ කරන කටයුතු හොඳට කරන්න පුළුවන්. එතකොට අනික් කෙනා බණ අහන තැන නිදනවද, බුදුන් වඳින්න ගාත කියනවද, දෙව් අදාල නැහැ. ඔබ ඇස් දෙක පියාගෙන නිවන් දකින්න කටයුත්තක් කරනවා. ඔබ ඔබේ ශරීරයේ දුකක් කියලා දකිනවා, ඒක අතාරින්න මනසක් හදා ගන්නවා. එහෙම කරගන්නකොට වටේ පිටේ ඉන්න කට්ටිය ගැන කොහොමත් ගැටලුවක් නැහැ. පින්නතුනි, සිත අපි විහිං දුකටපත් කරගෙන තියෙන්නේ. මෙයා ඔය ආකාරයට નિරවුල් කරගත්තා පුදුම සුවයක් තියෙනවා. ඒක නිසා තමයි මහරහතන් වහන්සේලා, සම්මා සම්බුදුරජාණන් වහන්සේ, මහරහත් මෙහෙණින් වහන්සේලා ඒ සුවය ආස්වාදේ කළේ. ඉතින් මේසා විශාල මේ තරම් වටින ධර්මයක් අපට ලැබිලා ඒක අපි නමට විතරක් තියාගෙන කටයුතු කරනකොට අපි කොච්චර පෞද බලන්නකෝ. අපි කොච්චර අඥානද බලන්නකෝ. අපි කොච්චර මෝඩද බලන්නකෝ. ඒ කාරණාවට එන්නේ. අනිත් අයගේ අඩුපාඩු හොයන්න යන්න එපා. න පරේසං විලෝමානි. අනික් කට්ටිය කරන හොඳ, නොකරන හොඳ, කරන නරක, කරන නොකරන නරක එව්වා හොයන්න යන්න එපා. අත්තනෝ අවෙක්කේය, තමන් දිහා බලලා තමන්ගේ තියෙන කුරිරු බව, කුරිෂ්ඨ බව, ලෝභ සහගත බව, කාමුක බව හඳුනගන්නේ. ඊළඟට තමන්ගේ ළඟ දන් දෙන මනසක් නැති බව දැනගන්නේ. නිවන් අවබෝධ කරගන්න හැඟීමක් නැති බව අවංකව දැනගන්නේ. දැනගෙන අන්න ඒ දේවල් සකස් කර ගැනීම සඳහා කටයුතු කරන්නේ. එහෙම කටයුතු කරන මනසින් බණ අහලා බලන්නේ. එහෙම කටයුතු කරන මනසින් පිනක් කරලා බලන්නේ. එතකොට අපි සාර්ථකයි. හොඳයි පින්වත්තුනි, එහෙමනම් සෑම දිනාම ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරන්නට ඕනේ. මම අද මාතෘකා කරගත්තේ ගාථාව පෙරත් මාතෘකා කරගෙන තියෙනවා. නමුත් මා අදහස් කරනවා, මා මීට පෙර ධර්ම දේශනා දෙකකදී කර්මයේ කොටස් දෙකක් විස්තර කළා. එකක් තමයි කර්මයේ විපාක දෙන කාලවසයෙන් කොටස් හතරක් තියෙනවා, විස්තර කළා. ඊළඟට කර්මයේ කරන කෘත්‍ය හතරක් තියෙනවා, ඒකත් විස්තර කළා. ඊළඟට මට ඉතිරි වෙලා තිබුණා කර්මය විපාක දෙන අනුපිළිවෙල ආකාර වශයෙන් කොටස් හතරක් විස්තර කරන්න තියෙනවා. ආන් ඒක බැරි වුණා. මා පෙර ධර්ම දේශනාවක දේශනා කළානේ, මං ඉදිරි රූපවාහිනී ධර්ම දේශනාවකදී එය දේශනා කරනවා කියලා, එය සඳහා තමයි මේ ගාථාව මාතෘකා කරගත්තේ. දැන් ගාථාවට අවධානය දෙමු. ඉස්සරලාම තේරුම බලමු. අත්තනාව කතං පාපං අත්තනාසං කිලිස්සති, පේලි දෙකක් එනවා. ඒකේ පළවෙනි පේලි එන්නේ අත්තනාව කතං පාපං කියලා. අත්තනාව කියන පදේ විසන්ධි වෙනවා අත්තනා ඒව කියලා. අත්තනා කියන්නේ, අත්ත කියන්නේ පින්වතුනි අර්ථ ගොඩක් තියෙන පදයක්. අර්ථ තේරුම් ගොඩක් තියෙන පද හඳුන්වනවා බහු අර්ථ වාචී පද කියලා. බහු අර්ථ, බහු කියන්නේ ගොඩක්, අර්ථ කියන්නේ තේරුම්, වාචී කියලා කියන්නේ කියනවා. බහු අර්ථ වාචී කියලා කියන්නේ ගොඩක් තේරුම් කියනවා කියලා කියන්නේ. අත්ත කියනවා මම කියන්නේ, අත්ත කියනවා තමා කියන්නේ, අත්ත කියනවා සිත කියන්නේ, අත්ත කියනවා ආත්ම භවය කියන්නේ. බහු අර්ථ වාචී. එතකොට පින්වතුනි, මෙතන අත්ත කියලා කියන්නේ ඇයි කියන එක අපි බලමු. අන්නේ අත්ත කියන අකාරාන්ත පදය තතියා විභක්ති ඒක වචනේ වර්ණගෙනකොට අත්තනා කියලා පදේ හැදෙනවා. තේරුම එන්නේ තමා විසින් කියන්නේ. ඒව කියන්නේ ම කියන්නේ. ඒ වන් කියන්නේ මෙසේ කියන්නේ. දැන් පින්නතුන් මහා මංගල සූත්‍රය අහනකොට, ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහනකොට ඒවං මේ සුතං ඒකං සමයං ගානව නේද? එතන ඒ වං කියන්නේ මෙසේ කියන්නේ. ඒව කියන්නේ ම කියන්නේ. දැන් මමම, ඔබම, මල්ම අර අවධාරණය කරන්නේ. ආන් ඒ නිපාතය ඒව කියලා එනවා. අවධාරණ වාචී නිපාතය. එතකොට අත්තනා ඒව. හරිනේ, තමා විසින්ම කියන අර්ථය එන්නේ. ඒකට සන්ධි වෙනවා
අත්තනාව කියලා. එදොට අත්තනාව කියන පදේ විසන්දි වෙනකොට අත්තනා ඒව කියනවා තේරුමෙන්නේ තමා විසින්ම කියලා කියන්නේ. කතං කියලා කියන්නේ කරන ලද කියන්නේ. අතීත කාල කෘදන්තයන් කරලා ඉවරයි. මේ වෙනකොට කරලා ඉවරයි. අතීතයට එකතු වෙනවා. ඒක නිසා කතං කියලා කියනවා අතීත කාල කෘදන්තයට. ඔය විසින් කියන එක ආපු නිසා තමයි ඔතන කතං කියලා ආවේ. තමා විසින්ම කතං කරන ලද පාපං පාපය. පාපං කියන්නේ ဒုတိයා විභක්ති එක වචන පදයක්. කර්ම පදේ වශයෙන් එන්නේ. එතකොට අත්තනාව තමා විසින්ම කතං කරන ලද පාපං පාපය. දෙවනි පේළියට යන්නකෝ. අත්තනා සංකිලිස්සති. අන්න එතනත් එනවා අත්තනා කියලා පදයක්. එයාගේ අර්ථය එනවා තමාගේ සිත කියන්නේ. දැන් අතන අත්තනා කිව්වේ තමා විසින් කියන්නේනේ. එතකොට මෙතන එන්නේ අත්ත කියලා සිතට. හැබැයි තමා කියලාත් ගත්ත හැකි. ඒ වුණාට කර්ම කළා කියලා කාගේවත් මූණ අත පය නලල කිලිටි වෙන්නේ නැනේ. ඒක නිසා මෙතන ගන්න සිත කියන අර්ථයෙන්. දැන් අත්තනා සිත සංකිලිස්සති. කිලිස්සති කියන්නේ කිලිටි වෙයි කියන්නේ. සං කියන්නේ උපසර්ග පදයක්. සං කියන්නේ උපසර්ග පදයක්. එයාගෙන් අදහස් කරනවා සර්ව ප්‍රකාරයෙන් කියලා කියන්නේ. සහ මුලින් කියලා කියන්නේ. එතකොට මනාව කියලා කියන්නත් ගන්න පුළුවන්. එතකොට මොකද අර්ථය ගන්නේ සං කිලිස්සති කිලිටි කරයි හාත්පසින් කිලිටි කරයි සම්පූර්ණ අපිරිසිදු කරයි කියන අර්ථය එන්නේ. දැන් කිලිටි කියනකොට අපිරිසිදු පිළිකුල් කියන අර්ථයෙන් එන්නේ. එතකොට කිලිටි දේ පිළිකුල් දේ අපි ඈත් කරනවා. දුර්ගන්ධයක් නාසයට આવොත් අපට අපිරියාවක් එනවා. අපි ඒකට නාසය වහ ගන්නවා. ඈත් කරනවා. බල්ලෙක් කුණු වෙලා සතෙක් කුණු වෙලා දැක්කොත් ඒකට අපි අකමැති අහක බලා ගන්නවා. ඒ වාගේම මහා අශෝභන විදියට ඇඳගත්තු මිනිස්සෙක් දැක්කොත් අපි ළඟට ලං වෙන්න අයින් වෙනවා. ඒක නිසා කුණුණු නරක්කුණු පිළුණුණු දේවල් පිළිකුල් සහගතයි. ඒවා අපි අයින් කරනවා. ඒවට අපි කැමති නෑ. දැන් බලන්න බුදුආඳුරෝ මෙතන දේශනා කරනවා අත්තනාව කතං පාපං. තමා විසින්ම පාපයක් කළොත් අත්තනා සංකිලිස්සති. තමාගේ සිත කිලිටි වෙනවා. අපිරිසිදු වෙනවා. පිළිකුල් සහගත වෙනවා. ඊළඟට තුන්වෙනි හතරවෙනි පේලි දෙකට යංකෝ. අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ජති. අන්න එතන මුලින් එකේ අත්තනාව දෙවෙනි පේලියට අත්තනා කියලාවා. තුන්වෙනි පේලියට අත්තනා කියලා ඇවිත් හතරවෙනි එකට අත්තනාව කියලා පද යනවා. එතකොට එතන කියන අර්ථය අපි බලමු. අත්තනා තමා විසින්. අකතං පාපං. දැන් කතං කියන්නේ කරන ලද කියන්නේ. එතකොට අකතං කියන්නේ නොකරන ලද කියන්නේ. න කියන නිපාත පදේ මුලට ඇවි කතං කියන කෘදන්ත පදේ පස්සට එනවා. එතකොට ඒක සමාස කරනවා අකතං කියලා. අර්ථය එන්නේ නොකරන ලද කියන්නේ. පාපං කියන්නේ පාපය. නොකරන ලද පාපේ කියන්නේ කරන ලද කුසලයේ කියන්නේ. පාපයක් නොකරනවා කියන්නේම කුසල් සිත් අදා ගන්නවා. එතකොට අකතං පාපං කියනකොට ඒකේ වාච්‍ය අර්ථය එන්නේ නොකරන ලද පාපය කියන්නේ. නමුත් ව්‍යංගයෙන් දේශනා කරනවා කරන ලද කුසලයේ කියන්නේ. අත්තනාකතං පාපං අත්තනාව විසුජ්ජති. තමාගේම සිත වි සුජ්ජති. සුජ්ජති කියන්නේ සුද්ධ කරනවා කියන්නේ. වි සුජ්ජති කියලා කියන්නේ හාත්පසින් මනාව හොඳට සුද්ධ කරයි කියලා කියන්නේ. එහෙනම් තමන් පාපයක් නොකර හිටියොත් තමාගේ සිත සුද්ධ වෙලා යනවා, පිරිසිදු වෙනවා. දැන් අපි සෝදන ඇඳුම් තියනවා, සෝදන ඇඳ ඇතිරිල්ල තියනවා.
ඒවාගේම අපි නාලා අපේ ඇගේ කුණු අයින් කරගත්තාම අපිම අපේ ඇගේ අතේම නහයට ලං කරලා සිපගන්නවා, ඉඹිනවා, සුවඳ පුසුඹ බලනවා. ඒවාගේම ඇඳුමක් අඳින්ඩ කලින් ගන්න කොයාටද? අතට ඇරං නාසේ ළඟට ගන්නවා. ඒ බලලා අපිම සෝදලා ඊළඟට වේලලා ඒ ඇඳුම් නාසේ ළඟට ලංකරලා තමයි නමන්නේ. ඒවාගේම ඇඳ කාමරේ මැදසාලේ, ඒවාගේම මුළු තැන්ගේ වැසිකිලිය කැසිකිලිය සේරම සුද්ධ කරලා තියෙනවන අපි හරි ආසයි. එතෙන්ඩ අන්ඩත් ආසයි. අපි අඹගෙඩියක් කපලා ඒකේ පොත්තු ඇට සේරම සුද්ධ කරනවා. එතොට එතෙන්ඩ අපි ආසයි. මුගුණු වැන්න ගොටු කොල ඒවාගේ මොය එලවලු ජාති අරගෙන සුද්ධ කරනෝ යන්න කලින්. හාල් අරගෙන ඒක සෝදලා ගරලා සුද්ධ කරනෝ. සුද්ධ කරපු දේට අපි කැමති. ඒනම් තමන් පාපයක් නොකර හිටියොත් තමාගේම සිත පිරිසිදු වෙනවා. පිරිසිදු එකක් තියාගන්න පුළුවන්. ඊළඟට අපි යනවා පහ හය පේලි දෙකට. සුද්ධි අසුද්ධේ පච්චත්තං. පච්චත්තං කියන්නේ ප්‍රත්‍යක්ෂයි කියන්නේ. සුද්ධි කියන්නේ පිරිසිදු බව කියන්නේ. අසුද්ධි කියන්නේ අපිරිසිදු බව කියන්නේ. මේ පිරිසිදු භාවයේ අපිරිසිදු භාවයේ කියන්නේ හිතේනේ. ඒක ප්‍රත්‍යක්ෂයි පේනවා. ඇත්තටම තමන්ට තරහ ගියොත් ඉන්නේ සතුටෙන් නෙමෙයිනේ. මූණ රටදෙල් ගෙඩිය වාගේ හදාගෙන තොල් දෙක රතු කරගෙන ඇස් දෙක ලොකු කරගෙන හැටි විතරක් බලන්නකො. එතකොට අර හිතේ තියෙන කැත ඊපිටින් මූණට ඇවිල්ලා කතා කරනකොට බුදු අම්මෝ එළියට දාන වචන ඒවා අහන්න බෑ. දත් මිටි කකා ඊළඟට ළඟට ගිහිල්ලා මේ වර අරවා මෙව්වා කියලා හරි කැතයි ඒ වචන. අර හිතේ තියෙන අපිරිසිදු බව. හිත කෙලිටි වුණා, කෙලිටි වෙච්ච එක දැන් කටිනුත් එළියට යනවා. මූණ බලනකොට ඇඟෙනුත් පේනවා. ඒ වාගේම හොඳෝ සතුටින් ඉන්නකොට ආසාවෙ බෑ. කතා කරනකොට හරි මෘදුයි. මැණිකේ ගාල හැම කතා කරන්නේ. අනිත් වෙලාවට ඕයි ගාල කතා කරන්නේ. ඒක නිසාවට ඒක පිට කරනවා. ඒ වාගේම මූණ පුදුමාකාර එළියක් තියෙන්නේ. හරියට පායපු පූර්ණ චන්ද්‍රයා වාගේ හිටපු ගම වලාකුළු වලින් වැහෙනවා. ඒකට අපි ආසයි. ඒක නිසා පිරිසිදු බව අපිරිසිදු බව හිතේ තියෙනකොට ඒක ප්‍රත්‍යක්ෂව පේනවා. ඊළඟට හයවෙනි පේලියෙන් දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනන්‍යතාවය. නාඤ්ඤ අඤ්ඤෝ විසෝධයේ, නාඤ්ඤ මඤ්ඤෝ විසෝධයේ. නාඤ්ඤ මඤ්ඤෝ කියන පද දෙක සමහරුන්ට කියන්න ගත්තට කියන්න බෑ. ඔය ඉස්කෝලේ කළවාසරේණිය බුද්ධ ධර්මයේ පොතේ ඕන් ඔය ගාථාව තියෙනවා. ඔය ගාථාව කියවන්න කියලා හදනකොට ළමයි ඤයනු ගොඩක් එකට කියනවා. අර චූටි ටීචගේ චූටි ටෝච් එක කියන එක වේගෙන් කියනකොට ටූචි ටූචි ගගාන කියවෙන්නේ. ඒ වාගේ ඔය නාඤ්ඤ මඤ්ඤෝ විසෝධයේ කියන එක නාඤ්ඤ මඤ්ඤෝ කියනකොට හිනා යනව කියන්නේ. ඔය නාඤ්ඤ මඤ්ඤෝ කියන වචනය දෙකට කැඩෙනවා නාඤ්ඤං අඤ්ඤෝ කියලා. නාඤ්ඤං කියන එක ආයෙත් දෙකට කැඩෙනවා න අඤ්ඤං කියලා. එතකොට නාඤ්ඤ මඤ්ඤෝ කියන පදය තුනට කැඩෙනවා න අඤ්ඤං අඤ්ඤෝ කියලා. දැන් තේරුම එන්නේ මොකක්ද? අඤ්ඤෝ කාටවත්, අඤ්ඤං කවුරුවත් න විසෝධයේ පිරිසිදු කරන්න බෑ කියනවා. මේ ලෝකෙ පිරිසිදු බව අපිරිසිදු බව තමන්ගේ ළඟනේ තියෙන්නේ. කාටවත් කවුරුවත් සුද්ධ කරන්න බෑ කියනවා. එහෙනම් පව් සෝදනවා, පව් සමා කරනවා කියන එක අරුත්සුන් ක්‍රියාවක්. එතකොට යම්කිසි පාපයක් මම කරලා කාගෙවත් ස්ථානයකට ගිහිල්ලා දන බිම නමලා ඒ ළඟ වැඳ වැටිලා මම කියනවනම් මා කළ පාපයට සමාව දෙනසේක්වා කියලා ඒ පාපයේ එතුමගේ ළඟට යන්න ඕනේ. එහෙම යන්නේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කාගෙවත් පව් කාටවත් සුද්ධ කරන්න බෑ කියලා. ඉතින් බුදුහාමුදුරුවන්ගේ කාලේ විමලා කියලා රහත් තෙරණින් වහන්සේ නමක් හිටියා. ඒ උත්තමාවියගේ නම විමලා කියලා.
ඊට පස්සේ එක්තරා බමුණෙක් හිටියා. ඒ බමුණ දියට බැහැලා නානවා. ඉතින් මේ විමලා කියන රහත් තෙරණින් වහන්සේ ඒ ස්ථානෙට වැඩම කරනවා. මොකද ඔබ කරන්නේ කියලා ඇසුවා. මම මේ පෞසෝදනවා කිව්වා. කොහොමද පෞසෝදන්නේ කියලා ඇහුවා. මේ දියේ බැහැගෙන ඉඳලා කිව්වා. ඊට පස්සේ අහනවා, දැන් කොච්චරක් විතර සේදිලාද කියලා. තව සෝදගන්න කොච්චරක් තියෙනවද කියලා. ඒකට උත්තර දී ගන්න බැරුව යනවා. එතකොට මේ රහත් මෙහෙණින් වහන්සේ ඒ බමුණට කියනවා, දියේ බැහැලා කරපු පව් සේදෙනවා නම් ගෙම්බෝ, ඉබ්බෝ, කැස්බෑවෝ, කක්කුට්ටෝ, මාළු කොච්චර පව් සෝදගන්නවද කියනවා. ඒ විදිහටම විමලා තේරි ගාතාවේ ඕකේනවා. මේ බමුණගේ මාන්නය කඩනවා ඒ උත්තමාවිය. ඒක නිසා පින්වතුනි, අපි බුදුන් වැඳලා ඉවර වෙලා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයන් කම මේ බන්තේ කියලා සමාව ගන්නේ අපි කරපු පව්වලට බුදුහාඳුරනේ සමාව දෙන්න කියලා නෙමෙයි. බුදුහාඳුරෝ පිරිනිවන් පාලන්නේ. මේ වෙනකොට උන්වහන්සේගේ හුලඟක්වත් නැහනේ. උන්වහන්සේ ආයේ ඉපදෙන්නේ නැහැ. එතකොට එහෙනම් ඒ මොකද කරන්නේ? ඒ කියන්නේ පින්වතුනි, මම බුදුන් වන්දනා කරන වෙලාවේ බැරි වෙලා හරි බුදුහාමුදුරුවෝ ගැන සිතින් හරි කයින් හරි වචනෙන් හරි වැරද්දක් වුණා නම් ආන්ගයකට සමාවෙන්න කියන්නේ. ධර්මයේ ගැන මගේ හිතේ ඇති වෙනවා මේ ධර්මයේ කියන්නේ බොරුවක්. අන්න වැරද්දක්නේ. දඩ කායේන වාචා චිත්තේන කියලා සමාව ගන්නේ ආන්ගේ උතුම් ධර්මය ගැන මගේ සිතේ නරකක් ඇති වුණානේ ඒකට සමාවෙන්න කියන්නේ. ඒ අර කරපු පව්වලට නෙමෙයි. ඒක නිසා පින්වතුනි, කාටවත් කාගේවත් පව් ගන්න බෑ. කාටවත් කාගේවත් පව සුද්ධ කරන්නත් බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බාණ්ඩ කොච්චර වටින ගාථාවක්ද කියලා. තමන් පාපයක් කළොත් කරන්නේ කොහෙන්ද? හිතෙන් කරනවා. කොහොමද හිතෙන් පව් කරන්නේ? මොකක් හරි දැක්ක ගමන් ආසා කරනවා. අන්න පාපයක්. මොකක් හරි පෙවුණු ගමන් ආසා කරනවා. අන්න පාපයක්. කවුරු හරි දැක්ක ගමන් ආසා කරනවා. කවුරු හරි කිව්වේ අම්මා දැක්කාම ආසා කරනවා. ඒකත් පාපයක් වෙනවද? උපාපයක් වෙනවා. ඒ වගේම තාත්තා කවුරු හරිනේ, තාත්තා දැක්ක ගමන් ආසාවක් ඇති වෙනවා. ඒකත් පවක් වෙනවද? ඒකත් පවක් වෙනවා. ඇයි ඒ? ඇයි අවිජ්ජානේ. ඊළඟට ඇඳුමක් දකින්නවා, සපත්තු දෙක දකින්නවා, ඉර දකින්නවා, ගුවන් යානයක් දකින්නවා, දැක්කම ආසා හිතෙනවා. ආසාව කියන්නේ පාපයක්. එතකොට තරහ යනවා, ඊළඟට වෛරය ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා, බයින්ඩ හිතෙනවා, සේරම හිතින් කරන අකුසල්. දන් දෙන්න හිතෙනවා, සිල් ගන්න හිතෙනවා, ඒවා සේරම සිතෙන් කරන කුසල්. ඒවා විපාක දෙනවා. ඊළඟට කටින් කරන පව්, ඇඟෙන් කරන පව්, ඔය සියල්ල විපාක දෙනවා. ඒක නිසා පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ තැන දේශනා කරනවා, තමන් පාපයක් කළොත් තමන් කිලිටි වෙනවා කියලා. පාප කියන්නේ මොනවටද? ඒකත් දේශනා කරන්නම් කොතෝරලා. පාප කියන්නේ පාපේති දුක්ගතින්. සත්වයා දුක්ගතින් දුකට පාපේති වට්ටනවා කියන අර්ථයෙන් පාප කියලා කියනවා. එතකොට යම් කිසි කෙනෙක් යමක් කරලා ඒක පාපයක් නම් කරන මොහොතේ දුක් විඳිනවා. පාපය කරන වෙලාවේ කවුරුවත් සතුටින් කරන්නේ නැහැ. සතුටක් කියලා ඇති වෙන්නේ මෙන්න මේකට. කාමයෙන්, ద్వේසයෙන්, කම්මැලිකමෙන්, ඒ වගේම පසුතැවීමෙන්, සැකයෙන් සිත මිදෙනවා නම් එතන තමයි සතුට තියෙන්නේ. ඒ සතුට නැතුව පව් කරනකොට හටගන්නේ සතුටක් නෙමෙයි, කුරිෂ්ඨකමක්. ඒක නිසා පාපය කරන වෙලාවෙත් කරන්න කලින් සලසුම් කරන්නත් ඕනේ. ඒ සියල්ල දුකක්. ඒ වෙලාවේ හිතාරි කිලිටි. ඒ වගේම පාපය කරගෙන යද්දිත් එහෙම තමයි. පාපය කරගෙන යද්දිත් එහෙම තමයි. පාපය කරලා ඉවර වුණාට පස්සෙත් සතුටු වෙන්න බෑ. අජාසත් රජතුමා බලන්නකො විඳ දුක. තාත්තා මරන්න කලින් සලසුම් කරනවා සතුටින්ද? නෑ. හිරගෙදරට දානවා, ඊළඟට අම්මට අනේක නවත්තනවා, ඊළඟට ඇවිදිනවා කියලා දැනගන්නවා, ඊළඟට දසවද දෙන වදකයොත් එක්කලා යනවා, ඊළඟට කකුල් පලනවා. හිතේ සතුටක්ද? නෑ.
ඊළඟට දරුවා ලැබෙනවා, දරුවා බලන්න යනවා, ඊට පස්සේ දරුවා ළඟ අම්මා අඬනවා, ඊට පස්සේ තාත්තා මතක් වෙනවා, තාත්තා ගැන ආදරේ හිතනකොට තාත්තා මැරිලා. එතන ඉඳන් එක දවසකවත් නිින්ද යන්නේ නැහැ. ඒ නිින්ද යන්නේ නැති බව කොහෙද තියෙන්නේ? සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙන්නේ. ජීවක වෛද්‍යවරයාට කියනවා මට නිින්ද යන්නේ නැහැ ජීවක. එහෙනම් යන් අපි බුදුහාඳුරුව බලන්න. එතන හොඳයිද? හරි හොඳයි. ඊට පස්සේ තමයි ජීවක අඹ උයනට යන්නේ. ජීවක අඹ උයනට ගියාට පස්සේ බුදුහාඳුරුව දේශනා කරන බණ අජාසත්ත රජතුමාගේ හිතට මහා සැනසෙල්ලක් වුණා. ඒ වුණාට පින්වතුනි, අජාසත්ත රජතුමාට බණ අහලා ඉවර වෙනකොට අඩුම තරමින් මාර්ගඵලයක්වත් ලබා ගන්න බැරි වෙනවා. අර කරපු පාපේ නිසා. ඒක නිසා පාපයක් කරනකොට ඒ තැනැත්තා සතුටු වෙන්නේ නැහැ. පාපං කියන්නේ දුකටපත් කරන එක. පාපය කරන වෙලාවෙ සිත දුකටපත් කරනවා. පාපය කරලා ඉවර වුණාට පස්සේ ඇසට පේන්නේ නරක රූපයක්. ඒ පව විපාක දෙනකොට ඒ වාගේම කනට ඇහෙන්නේ නරක හඬක්. නාසයට දැනෙන්නේ අමිහිරි සුවඳක්. දිවට එන්නේ කටුක රසක්. ඇඟට ලැබෙන්නේ රළු ස්පර්ශයක්. මනසට මතක් වෙන්නේ දරුණු දෙයක්. ඒ දේවල් එනකොට මේ ජීවිතෙත් පාපයක් කරලා සතුටු වෙන්න බෑ. ඊළඟට ඒ පාපේ මැරෙන වෙලේ චුතිසිතට ආවොත් අනිවාර්යෙන් උත්පත්තිය ලැබෙනවා. නිරේ සංවත්තනිකෝ හෝති, තිරච්ඡාන යෝනි සංවත්තනිකෝ හෝති, පෙත්ති විසේ සංවත්තනිකෝ හෝති. සතර අපාය උත්පත්තිය ලැබෙනවා. අන්න පාපේති දුග්ගතින්. එතකොට ඇසට නරක දේ, කනට නරක දේ ලබා දෙමිනුත්, නරක ස්ථානයක උපත ලබා දෙමිනුත්, ඒ වාගේම සිත දුකට පීඩාවට පත් කරමිනුත්, දුක් දුන්නු නිසා පාපයට පාප කියනවා. එහෙනම් අත්තනාව තමා විසින් ඒ වාගේ පාපයක් කළොත් මොකද වෙන්නේ? තමන් කිලිටි වෙනවා. තමන් නේම පාපයක් නොකර හිටියොත් පිරිසිදු වෙනවා. එතකොට ඇහැට පේන රූප හොඳයි, සතුටක් ඇති වෙනවා. කනට ඇහෙන ශබ්ද හොඳයි, සතුටක් ඇති වෙනවා. ඔන්න ඔය ආකාරයට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, පාපය නිසා පිරිසිදු වෙන බවකුත්, පව් නොකරන නිසා පිරිසිදු වෙන බවකුත් දේශනා කරනවා. ඒක නිසා පින්වතුනි, කර්මය බෞද්ධනේ. කර්මය විස්ස ධර්මයක්. කර්මයේ සෑම කාලෙකම තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ ඒ සත්ව ලෝකය තුළ ක්‍රියාත්මක වෙන කර්ම සිද්ධාන්තය දැක්ක මේක මේ විදිහටයි වෙන්නේ කියලා. ඒක කාටවත් දකින්න බෑ. ඒ දැක්ක දේ දේශනා කළා. ඒ දේශනා කරපු සංකල්පය තමයි බෞද්ධ කර්ම සංකල්පය කියන්නේ. බුදුහාමුදුරුවන්ගේ එකක් නෙමෙයි. මේ ලෝකේ නිරන්තරයෙන් සිද්ධ වෙන දේ වෙන කවුරුවත් දැක්කේ නැහැ. බුදුහාමුදුරුවෝ සර්ව ප්‍රකාරයෙන් දැක්කා. ඒ කියන්නේ සබ්බඤ්ඤු කියන්නේ. ඒ දැකලා මම මෙන්න මේක මෙහෙම දැක්කා කියලා දේශනා කළා. ඒක තමයි බෞද්ධ කර්ම සංකල්පය කියන්නේ. නමුත් කර්මයේ සෑම දෙනාටම පොදුයි. ඒක නිසා අපි කරන ලොකු කුඩා කියලා නැහැ. හැම කර්මයකටම විපාක ලැබෙනවා. හොඳ කර්මයකට සිනහවත්, නරක කර්මයකට කඳුලත් වෙනවා. ওই දෙක මාරු වෙන්නේ නැහැ. ওই දෙක මුහු වෙන්නෙත් නැහැ. ওই දෙක වෙන් වෙන්ව තියෙන්නේ. ඔබේ සතුට, මගේ සතුට පෙරමා විසින් කරන ලද හොඳ කර්මයක විපාකයක්මයි. මගේ දුක ඔබේ දුක, මගේ කඳුල ඔබේ කඳුල, මගේ අසහනය ඔබේ අසහනය පෙර විසින් ඔබ මා විසින් කරන ලද පාපයක විපාකයක්මයි. ඔබ ඇස් දෙකට දකින සියලු තිරිසන් සත්තු ඒ අය විසින් කරන ලද පාපයට විපාකයක්මයි. මහරගම අපේක්ෂා රෝහලේ ඇඳන් මත වැතිරිලා ඉන්න සෑම රෝගියෙක්ම ඒ විඳින වේදනාව පෙර පාපයක විපාකයක්මයි. තේරුම් ගන්න. කර්මය කියන එක විපාක දෙනවාමයි. ඒ නැති කරන්නට නම් නිවන් අවබෝධ කරගත යුතුමයි. ඉතින් පින්වතුනි, මා විස්තර කරන්න හැදුවට අර කොටස් හතර ගරුක ආසන්න ආචින්න කටත්තා කියලා මේ ගාථාවේ වචන ටික විස්තර කරනකොට කාලය ඉවර වුණා. ඒක නිසා මට තව දවසක් ඒ හතර විස්තර කරලා දේශනා කරන්න වෙනවා.
මා ඉදිරියට දේශනා කරන්නම්. හොඳයි, එහෙමනම් අදට ධර්ම දේශනාව නිමා කරනවා. මේ පැහැදිලි කරලා දුන්නු හැම කරුණක්ම ඔබට වටිනවා. හැම වචනයක්ම අහක දාන්නේ නැතුව ගන්න පුළුවන්. ඒක නිසා පින්වතුනි, ඒ කෙරෙහි අවධානය යොමු කරමින් මේ කරුණු කාරණා ගැන සිහි කරමින් ඔබ ලබාගත්තු ජීවිතය අත අරින චේතනාවෙන් කටයුතු කරන්න. කරන හැම පිනකදීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක කරනවා කියලා හිතාගෙන කරන්න. එහෙමනම් අදට අපි ධර්ම දේශනාව නිමා කරමු. අපි ලබාගත්තු ජීවිතේ නිවන් කරා යොමු කරන්න අපට ශක්තිය ලැබේවා. මේ වෙලාවේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අත්කරගත් පින මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, උතුම් සද්ධර්මයේ විනය, ඒ වාගේම භික්ෂු ශාසනය ආරක්ෂා කරන දෙවියන් වහන්සේලාටත්, ඒ වාගේම අප සෑම දෙනාටමත් නිවන් අවබෝධය පිණිස හේතු වේවා කියලා සාදු නාදීන් ප්‍රාර්ථනා කරගන්නවා. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ බාර අරගෙන කටයුතු කරනවා මාකොළ දකුණ පදිංචි මාග්‍රට් සමරවීර මෑණියන් විසින්. එම මහත්මියගේ එකම පුතණුවන් වන දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි විශේෂඥ වෛද්‍ය අරුණ සාන්ත කුමාර අබේරත්න පුතාගේ මාර්තු 3 දිනට එදෙන 59 ජන්මදිනය නිමිත්තෙන් එතුමන්ටත් ඒ වාගේ මේ පවුලේ සෑම දෙනාටමත් ආශිර්වාද කරන්නටයි මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගත්තේ. ඒ වාගේම මාග්‍රට් සමරවීර මහත්මියගේ මිය පරලව ගිය ස්වාමි පුරුෂයාණන් වන වෛද්‍ය එස්.පී. අබේරත්න මහතාට, ඒ වාගේම සීමන් අප්පුහාමි පියතුමාට, එම්.කේ. පොඩිහාමිනේ මෑණියන් ඇතුළු සියලුම ඥාතීන්ටත්, ලේලිය වන විශේෂඥ වෛද්‍ය මැණික් එල්ලාවල මහත්මියගේ මිය පරලව ගිය පියා ජයසේන එල්ලාවල පියතුමාටත්, ජානක එල්ලාවල සොහොයුරාටත්, ඒ වාගේම සහෝදරිය වන තනුරි එල්ලාවල සහෝදරිය ඇතුළු නමින් මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අප සියලු දෙනාගේ නමින් මිය ගිය ඥාතීන්ට අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත අපේ දරණාගම පින්වත් නායක හාමුදුරුවන්ට, ඒ වාගේම අපවත් වුණු මහ සංඝරත්නයට, දිවිදුන් ජාතික විරුවන්ට, රණවිරුවන්ට මේ පින් අපි අනුමෝදන් කරමු. සුගතිගාමීව නිවන් අවබෝධ කර ගනිත්වා යන සිතින් සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වාගේම විශේෂඥ වෛද්‍ය අරුණ සාන්ත කුමාර අබේරත්න පුතාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සුබ උපන්දිනයක් වේවා. ඉදිරි කටයුතු හොඳින් සිද්ධ කරගන්න ශක්තිය ලැබේවා. ඒ වාගේ මේ ස්වාමි දියණිය ඇතුළු පවුලේ සෑම දෙනාටමත්, ඒ වාගේම පැමිණ ධර්මයේ ශ්‍රවණය කළ පින්වතුන්ටත්, ඒ අයගේ ඥාතීන්ටත්, දේශකයාණන් වහන්සේ වන මටත්, බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති, සම්බෝධි විහාරාධිපති, අපේ කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිරඥාන නායක හාමුදුරුවන්ටත්, මහා සංඝරත්නයටත්, බෞද්ධයා මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ධර්මයේ ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලුම පින්වතුන්ටත් ආශිර්වාද කරනවා. අප විසින් රැස් කරගත්තු පින දෙවියන්ට අනුමෝදන් කරනවා. ඔබ වහන්සේලා විසින් සිදු කරගත් පින්සේ අපි අනුමෝදන් කරන පින අනුමෝදන් වනසේක්වා කියලා. අප සෑම දෙනාටම සනසීම ලැබේවා, සතුට ලැබේවා, රෝග පීඩා දුරු වේවා, ධර්මානුකූලව ජීවත් වෙන්න සිත් පහළ වේවා, කරන යහපත් කටයුතු සඵල වේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන සිතින් සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. අපි දෙවියන්ට ස්පියාගෙන පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. පින්වතුන් සෑම දිනාටම තෙරුවන් සරණ ලැබේවා.